අත තියෙන්නේ සුදු පාට බෝට්ටුවක්. හැබැයි අද අපි කතා කරන්න යන්නේ නම් බෝට්ටුවක් ගැන නෙමෙයි, මහා නැවක් ගැන. දවසක් නැව් තොටක මේ වගේ ලොකු නැවක් නවතිනවා. කාටවත් හිතාගන්න බෑ ඇයි මේ නැව නැවතුනේ කියලා. මේ නැවේ ඉන්න ප්‍රධාන ඉංජිනේරුවරයටවත් හිතාගන්න බෑ ඇයි මේ නැව නැවතුනේ කියලා. ඊට පස්සේ ආරංචි වෙනවා මේ ළඟ ඉන්නවා කියලා ටිකක් වයසක පුද්ගලෙක් මේ වගේ වැඩවලට දක්ෂ. ඉක්මනටම කියනවා එන්න කියලා. එනවා. ඇවිල්ලා තමන්ගේ බඩුමුට්ටු ටික ඉස්සෙල්ලාම මේ බිමේ ලාගෙන අඬුවක් ගන්නවා. අරගෙන මේ නැවේ ටිකක් එහාට මෙහාට යනවා. ගෙහිල්ලා එක තැනකට පුංචි තට්ටුවක් දානවා. ඊට පස්සේ මේ පුද්ගලයා තමන්ගේ බඩුමුට්ටු ටිකත් ආයෙම අරගෙන යනවා. යනගමන් කියනවා මම මේ වෙනුවෙන් මගේ අයිකිරීම ඔබට ලිපියකින් දන්වල එවන්නම් කියලා. දවස් දෙක තුනක් යනවා. ඊට පස්සේ ලිපියක් එනවා. නැව දැන් පෙර තිබිච්ච වගේම හොඳට ක්‍රියාත්මකයි. ඊට පස්සේ මේ සටහනේ තියෙන්නේ මේ නැව හදන්න මම අය කරන මුදල $10,000 කියලා. ඉංජිනේරුවරයාට හිතාගන්නවත් බෑ ඇයි $10,000ක්? මොකද පුංචි තට්ටුවකට $10,000ක්. ඊට පස්සේ එන්නේ කියලා විත් අහනවා ඇයි $10,000ක් මේකට අය කරන්න කියලා. ඔහු කියනවා ඔව් මේකට $10,000යි. මොකද අර පුංචි තට්ටුවට $2,000යි. ඒ තට්ටුව දාන්න ඕන තැන හොයාගත්තට $998 කියලා. ඒ විදිහට හරිම තැනට හරිම විදිහට තට්ටුව දාලා හොඳම දේ කරපු සුන්දර චරිතයක් අද අපිත් එකතුලා ඉන්නවා. අයිබෝවා. අයිබෝ. අපි මුලින්ම හඳුන්වමු කවුද මේ කියලා. මම උකිත විදුල් ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ඉගෙන ගන්නේ. දැන් ඕලෙවල් ලියලා ඉවරයි. දැන් රිසල්ට් බලාපොරොත්තුෙන් ඉන්නේ. දැන් ගණිතාංශයෙන් ඒලෙවල් හදාරමින් යනවා. දැන් අපි මතක් කරමු අද මොකද්ද හදලා තියෙන්නේ? ඇයි අද අපිත් එක්ක එකතු වෙන්නේ? මං හදලා තියෙන්නේ මේක නිකන් අර බගි ටයිප් එකක් තියෙන්නේ. මේකෙත් අර ගාඩන් වල වගේ යන්න ඒ වගේ දෙයකට ගත හැකියි. අපි කතාව පටන් ගත්තේ මොහොතින් වුණාට කතාව මැද්දට යන්න අපිට ටික ටික එන්න වෙනවා ගොඩබිමට. දැන් මේ විදිහේ වාහනයක් හදන්න කොහොමද ඉස්සෙල්ලාම අදහස ආවේ? අදහස ආවේ 2018 එක්ස්බෑන්ඩ් එකෙන්. ඒ කියන්නේ අපේ ඉස්කෝලේ තිබුණා එක්ස්බෑන්ඩ් කියලා ප්‍රදර්ශනයක්. ඒකෙදී අපේ ඉන්න ලොකු අයියලා වාහන හදලා අපි පදිනවා දැක්කා. මම 6 වසරේ ඒතකොට. ඉතින් එතනදී හිතුණා මාත් මේ වගේ එකක් හදලා ඉදිරියේදී තියෙන එක්ස්බෑන්ඩ් එකකට මගේ වාහනේ තියෙනවා කියලා. පුංචි කාලේ සමහර වෙලාවට අපේ අම්මගේ කුසතුල ඉන්නකොටම වටේ පිටේ ඇහෙන සද්දත් එක්ක අපි හරි සංවේදී වෙනවා. අපි අනාගතේ මොකද්ද කරන්න කියන එක ගැන පුංචි කාලෙදිම අපේ හිතට ඔළුවට අදහසක් එනවා. දැන් මේ විදිහට හිත ඇතුළට රිංගන අදහස කොහොමද ටිකෙන් ටික වැඩෙන්න පටන් ගන්නෙ? වැඩි වෙන්න පටන් ගන්නේ කොරෝනා කාලෙත් එක්ක. ඒ කාලෙදී මුකුත් කරන්න නැහැ නේ. එතකොට මම තනකොළ මැෂින් එන්ජින් එකක් ගෙනල්ලා ඒක ගලවලා ඉවරලා ඒකේ තියෙන පාර්ට්ස් ඒවා මේවා සියල්ල ඉගෙන ගත්තා. ඊට පස්සේ තව බයික් එකක් ගෙනාවා. ගෙනල්ලා ඉවරලා ඒක මේ හදලා කළා. ඒක පදින්න ගත්තා. හරි. ඒ විදිහට හිත ඇතුළට රිංගන අදහස ටිකෙන් ටික පෝෂණය වෙනවනේ. ඒ වගේම තමයි මේ අදහසත් එක්කම කොයි කාලේ වගේද පටන් ගන්නෙ හදන්න මේ වාහනේ? මීට අවුරුදු දෙකහමාරකට කලින් තමයි මම හදන්න පටන් ගත්තේ. අවුරුදු දෙකහමාරකට විතර කලින්. එතකොට කොහොමද මේකට බඩුමුට්ටු හොයාගත්තේ? අපි දන්නවා මේ වගේ නෞත්පාදකෙක් ඉන්න ගෙදරක අම්මල තාත්තරන ලේසි වෙන්නේ නැහැ. මොකද පර්ස් එකට සාක්කුවට හරි බරයි. මොකද මේ බඩුමුට්ටු එම හරිම ගණන් මිලාදිකයි. කොහොමද මේ බඩුමුට්ටු හොයාගත්තේ? කොච්චර වගේ වියදමක් ගියාද? මේකට ලොකු වියදමක් ගියා. ඒ කියන්නේ කුලියට ගෙනල්ලවත් එහෙම නෙමේ මේ ඒවට අවශ්‍ය කරන බඩුමුට්ටු හොයාගන්නේ. ඒ කියන්නේ වෙල්ඩින් ප්ලාන්ට්, ඩ්‍රිල් මැෂින්, ග්‍රයින්ඩර්, ඩ්‍රිල්, ඒ සියල්ල මේ මම අම්මා අරන් දුන්නා. ඒ සියල්ල ඒවට ලොකු මුදලක් ගියා. ඊට පස්සේ මේකේ තියෙන වාහනේ පාර්ට්ස් ඒවා ඔක්කොම යකඩවලට ගත්තා නෙමේ, අලුත්ම කෑලි තියෙන්නේ. එතකොට ගොඩක් ගණන් යකඩවලට ගන්නවා වගේ නෙමේ, අලුත් මෙම්ම ගද්දි. ඉතින් ලොකු මුදලක් ගියා. කොච්චර වගේ වියදමක් ගියාද? මේක හදන්න හරියටම 254,835ක් ගියා. සතේටම පුළුවා. සතේටම පුළුවා. සතේටම මතකයි. මොකද ගණන්කාරයෙක් ඉන්නේ උසස් පෙළ හදාරන්නේ ගණිතංශයෙන් කිව්වනේ. ඒ වගේම තමයි අපි මතක් කරමු දැන් මේ විදිහේ නිර්මාණයක් කරගෙන යනකොට විශේෂ බාහිර වැඩක්. අපි දන්නවා අවුරුදු 6න් 7න් පටන් ගත්තාම අවුරුදු 13ක් 14ක් අපිව
යකඩ දම්වැලකින් බඳිනවා එහාට හෙල්ලෙන්නවත් බැරි වෙන්න මෙහාටවත් හෙල්ලෙන්න බැරි වෙන්න අධ්‍යාපනය කියන සම්ප්‍රදායික අධ්‍යාපනය කියන රාමුවක් ලංකාව ඇතුලේ කොහොමද මේ අධ්‍යාපනෙත් එක්ක මේ බාහිර වැඩ කටයුතු සමබරව කරගෙන ගියේ මුල් කාලේදී සමබරව කරගෙන ගියා ඊට පස්සේ ගෙදරින් කිව්වා අවලලට මාස 6කට විතර කලින් ඕක නවත්තන්න කියලා. ආ කියන්නේ ගෙදරින් ඇනුම් බැනුම් ආවා. ඔව් ඇනුම් බැනුම් ආවා. ඊට පස්සේ මම නැවැත්තුවා. නවත්තලා ඕලෙල් කරලා ඉවර වෙලා ඉවරුණු දවසේ ඉඳන් පටන් ගත්තා ආයේගේ තියෙන වැඩ කරන්න. ඊට පහුවදා ඉඳන් පටන් ගත්තා. ඊට පහුවෙන්දා ඉඳන් පටන් ගත්තා. මොන විදිහේ වුණත් තමන්ගේ බලාපොරොත්තුවට සීමා දා ගන්න බෑ. ඒ වගේ අපි මතක් කරමු දැන් මේ වාහනේ හදද්දී කොහොමද දැන් ඉගෙනගත්තේ දැන් අපි දන්නවා අපිට මොකක් හරි දෙයක් කරන්න ඕනේ නම් අපි ඒක ගැන හොඳට අධ්‍යයනය කරන්න ඕනේ වටපිටේ හොඳට බලන්න ඕනේ දැන් අර මොන දෙයකුණත් වැඩි සාර්ථක වෙන්න නම් තමන් කරන දේ ඇතුළේ පොඩි රස්තියාදුවක් යන්න ඕනේ කියලා කියනවනේ හොඳටම ඒක ගැන අධ්‍යයනය කරන්න ඕනේ කොහොමද මේ දේවල් ඉගෙනගත්තේ මේ දේවල් ඉගෙනගත්තේ අර කොරෝනා කාලේ මම කලින් සඳහන් කරේ ඒ කොරෝනා කාලේ තමයි ඒකත් එක්ක තව මම 10 වසරේදී තුන්වෙනි කාණ්ඩයේ විෂය යටතේ යාන්ත්‍රික තාක්ෂණය කියලා සබ්ජෙක්ට් එකක් ඉගෙන ගත්තා. අපි මතක් කරමු කවුද ඒ ගුරුවරයා කියලා? යාන්ත්‍රික උගන්වපු සර් බණ්ඩාරනායක විද්‍යාලයේ. බණ්ඩාරනායක විද්‍යාලයේ. එතකොට තමන්ගේ යාළුවන්ගෙන් පාසලෙන් කොහොමද හම්බුණු උදව් උපකාර? යාළුවන්ගෙන් කියලා මම යාළුවන්ට කිව්වෙත් නෑ මෙහෙම දෙයක් කරනවා කියලා. අම්මා තාත්තා තමයි ගොඩක් සහය උනේ. තව පිටින් හිටපු ඉතින් වචනකින් හරි උදව් කරපු ගොඩක් අය හිටියා. ඒ හැමෝටම මේ ස්තුති යනවා මේ නිර්මාණය. දැන් අපි පාසලගෙනත් මතක් කරමු එක්ස්පෙන් ප්‍රදර්ශනයේදී තමයි මේ වාහනේ මුල්ම වතාවට අපි අතරට එන්නේ. වාහන මම හිතන 6ක් තිබුණා නේ. වාහන 6ක් විතර වගේ තිබුණා. එතකොට එතනින් අලුත් නිර්මාණයක් විදිහට හැමෝගෙම ඇස් නැවතුණු තැනක් තමයි මේ. ඒ විදිහට ඇහැ නවතින්නේ අපේ ඇස් නවත්තන්න පුළුවන් හින්දානේ. මොකද්ද තියෙන විශේෂත්වය ඇස් නවතින්න අනිත් වාහනත් එක්ක බලනකොට. විශේෂත්වය වෙන්නේ මේකේ මම තියලා තියෙන්නේ මේ වාහනේට බයික් එන්ජින් එක. CD125 twin කියලා ගෝල් ලයින් CD125 twin ගෝල් ලයින් බයික් එකක එන්ජින් එක. 125 cc සිලින්ඩර් දෙක තනි කාබලයක. එතකොට මේකේ මම සාමාන්‍ය බයික් එකකට එන්නේ ගියර් 4යි. මේකේ මම තව ජියර් බොක්ස් එකක් තියලා ඒ කියන්නේ ඒකත් ගෙදර හදපු එකක්. හදලා ජියර් 8කට වැඩි කරලා තියෙනවා. ඉස්සරහට ජියර් 4ක් තියෙනවා. පිටිපස්සට ජියර් 4ක් තියෙනවා. ඉස්සරහට යන වේගෙම පිටිපස්සට 10යි මේකේ. තව ඒ වගේම ලයිටින් පැත්ත ගත්තොත් මේ වාහනේ මම සෝලා එකක් තියලා තියෙනවා උඩ. ඒකෙන් බැටරියක් charge කරනවා. ඒ බැටරියෙන් තමයි ලයිටින් පැත්ත දුවන්නේ. එන්ජින් එකට වෙන බැටරියක්, ලයිටින් වලට වෙන බැටරියක්. එම තමයි මේ වාහනේ තාක්ෂණික පැත්ත හැදිලා තියෙන්නේ. එතකොට අපි මතක් කරමු දැන් මේ වාහනේ අපිට කොහොමද දැන් ඉස්සරහදී බලාපොරොත්තුවක් තියෙනවද මේට වඩා හොඳ නිර්මාණයක් කරන්න නැත්නම් මේ වාහනේ තව වැඩි දියුණු කරලා මේක තවත් අයට වෙනද පොරට නිකුත් කරන්න කොහොමද අදහස තියෙන්නේ අනාගතයේදී? මේක වැඩි දියුණු කළා කියන්නේ හිතන් ඉන්නේ දුරස්ථ පාලකයන් මගින් ඒ කියන්නේ රිමෝට් කන්ට්‍රෝල් විදිහට මේක හදන්න පුළුවන්. ඒ විදිහට හදන්න ටිකක් වියදම් වැඩි. ඒත් ඉතින් හොඳ නිර්මාණයක් ඒක. එතකොට ඒකට මේ විදිහ අධ්‍යයනය කරගෙන යනවත් අදහසක් තියෙනවද? අදහසක් තියෙනවා. එතකොට ඒත් එක්කම දැන් කැමතිද කවදා හරි දවසක මේ වගේ ලොකු ආයතනයකට එකතු වෙලා ආයතනින් ලෝකෙම පිළිගන්න වාහනයක් හදන්න, ලෝකෙම පිළිගන්න නමක් හදාගන්න? ඔව් කැමති. අනිවාර්යෙන්ම. කැමති කියන්නේ අපි ඒ කියන්නේ මොන වගේ ආයතනයකටද යන්න කැමති? පිට රටට යන්න කැමතිද නැත්නම් ලංකාවෙම ඉඳලා ඒ වගේ නිර්මාණයක් කරන්න කැමතිද? ලංකාවෙම ඉඳලා කරොත් ඒක වටිනවා. ලංකාවට ආදරේ කොච්චර ගොමුණා ආදරේ පොඩි පොඩියට කරන වැඩ තමයි කවදර දවසක ලොකු ලොකු වැඩ වෙන්නේ අදත් අපි ඔබට සමීප කරේ ඒ වගේම ලොකු වැඩක් කරපු පොඩි වැඩේ අයිබන් කිලි පිළිගන්නවා ආයමත් වතාවක් ස්තුතියි අද අපිත් එක්ක එකතු වුණාට මිහිරෙන් ඔබට මිහිරක් අද අපිට ගේන්න පුළුවන් වුණා අපි අන්තිමට මතක් කරමු කාටද මේ ස්තුතිය යන්න ඕනේ නම් වශයෙන් අපිට මතක් කරන්න කාල වේලා නැති වුණත් මතක් කරමු කොහොමද මේ වෙනුවෙන් උදව් කරපු හැමෝම කොහොමද උපකාර දුන්නේ විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ අම්මයි තාත්තයි අම්මා මිල මුදල් දුන්නා තාත්තා කාලය හොයාගෙන ඒවට අවශ්‍ය කරන උපකරණ ඒවා සොයන්න මාත් එක්ක ගියා ඉතින් විශේෂ ස්තුතිය අම්මටයි තාත්තටයි විශේෂ ස්තුතිය අම්මටයි තාත්තටයි ඒත් එක්කම අපි මතක් කරමු පාසල ගැනත් ඔව් පාසලේ උගන්වපු ඉතින් ගුරුවරු හැම වචනකින් හරි උදව් කරා ඒ වගේම යාන්ත්‍රික තාක්ෂණ මේ උගන්වපු ගුරුතුමා ගොඩාක් සහය වුණා. ඒ කියන්නේ ඒ ප්‍රදර්ශනයේදී තියමු අපි මෙහෙම මෙහෙම කරමු. එහෙම කියලා ගොඩක් උදව් වුණා ඒවට. ඉතින් මට ඒක ලොකු හයියක්.
අනිවාරෙන්ම සුභපතනවා අනාගතේ රටම දන්න රටෙන් එහාට ගිහිල්ලා ලෝකෙම දන්න ලෝකෙම කතා වෙන චරිතයක් වෙන්න ලෝකෙම කතා වෙන සන්නාමයක් හදන්න වාසනාව ශක්තිය ලැබෙන්න කියලා. ඉතින් අද අපි සූදානම් වෙන්නේ ඔබෙන් සමුගෙන යන්න මිහිර YouTube නාලිකාව ඔබට පුළුවන් subscribe කරන්න අපිත් එක්ක නිරන්තරයෙන්ම එකතු වෙලා ඉන්න.